අයිබෝවන් සුබ දවසක් වේවා සියලුම දෙනාට රුපියල් ලක්ෂයක වගේ මුදලක් අතේ තියෙනවා නම් 108ක වගේ පොලි අනුපාතිකයක් ලබා ගන්න පුළුවන් ස්ථාවර තැන්පතුවක් දාන්නේ නැතුව මෙන්න මේ 108 ලබා ගන්න පුළුවන් ක්‍රම තුනක් පිළිබඳව තමයි මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න නැත්නම් ඔයාලට හරියට මේ වැඩේ කරගන්න බැරි වෙනවා. ඉතින් අද ප්‍රධාන වශයෙන්ම බැංකු තුනක් පිළිබඳව කතා කරනවා. මේ කියන බැංකු තුනේ තමයි මෙන්න මේ මම කතා කරන්න යන ක්‍රමය හඳුන්වලා දීලා තියෙන කමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව සහ HNB බැංකුව. ඉතින් මෙන්න මේ බැංකු තුනේ ඔයාලට පුළුවන් මනි මාකට් account එකක් ආරම්භ කරන්න. ඉතින් ෆික්ස් ඩිපොසිට් එකක් දාන්න වඩා ගොඩක් හොඳයි. අපිට ඕනෑම වෙලාවක ඕනෑම ගනුදෙනුවක් කරන්න පුළුවන්. අවම මුදලක් අපි බැංකු පොතේ තියාගෙන අපේ ගනුදෙනු කරගන්න පුළුවන්. ඉතින් එතනදී අපිට 108ක් 109ක් වගේ පොලි අනුපාතිකයක් උනත් ලබා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ පොලි අනුපාතික සතියෙන් සතිය වෙනස් වෙනවා. ඒ නිසා අඩු වැඩි වීම වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඒ ගැන දැනගන්න subscribe කරලා තියාගන්න. මොකද අපි සතියෙන් සතිය මේ වගේ වීඩියෝ වලින් ඔයාලව දැනුවත් කරන නිසා. ඉතින් මුලින්ම බලමු commercial බැංකුවේ ලැබෙන පොලි අනුපාත. ඉතින් මේ තියෙන්නේ commercial බැංකුවේ ඔයාලට ලැබෙන පොලි අනුපාතය. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන මෙයාලා සඳහන් කරලා තියෙනවා commercial බැංකුවේ මෙන්න මේ කියන මනි මාකට් account එකක් ආරම්භ කරනවා නම් එතනදී 107.5ක පොලි අනුපාතිකයක් ලබා දෙනවා කියලා. ඉතින් මෙතනදී ඔයාලා අනිවාර්යයෙන්ම commercial බැංකුවේ ඔයාලගේ බැංක් account එකේ රුපියල් ලක්ෂයකට වැඩි මුදලක් තබා ගන්න ඕන. එතකොට ඔයාලට මෙන්න මේ 107.5 ලැබෙනවා. ඒක වෙන්නේ ඔයාලට අද දිනේදී. ඒ කියන්නේ අද දිනේ අවසාන වෙනකොට රුපියල් ලක්ෂයකට වැඩි මුදලක් බැංකු පොතේ තියෙනවා නම් 107.5ක පොලියක් අද දිනයට ඇඩ් වෙනවා. හෙට දිනේදීත් ඔයාලගේ හෙට දිනේ අවසන් වෙනකොට රුපියල් ලක්ෂයට වඩා තියෙනවා නම් එතනදීත් 107.5ක පොලියක් ඇඩ් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාගේ පොතේ තියෙන මුදල් වලට දවසින් දවස ඇඩ් වෙලා ගිහිල්ලා මාසයේ අවසානයේදී පොලිය ඔයාගේ ගිණුමට ලස්සනට බැර වෙනවා. ඉතින් මෙන්න මේක තමයි ක්‍රියාවලිය. ඉතින් ඔයාට රුපියල් ලක්ෂයට වඩා අඩු කරගන්නේ නැතුව account එකේ තියාගෙන ගනුදෙනු කරන්න පුළුවන්. ඒ වගේම සම්පත් බැංකුවෙත් මෙන්න මේ ක්‍රමයම තියෙනවා. ඉතින් මෙතනදී පොඩි වෙනසකට කියලා තියෙන්නේ සම්පත් බැංකුවේ අර account එකේ තියාගන්න ඕන අවම මුදල ටිකක් වැඩි. ඒ කියන්නේ commercial බැංකුවේ රුපියල් ලක්ෂයිනේ අපි account එකේ තියාගන්න ඕනලා තිබ්බේ. නමුත් සම්පත් බැංකුවේ රුපියල් ලක්ෂ 5ක මුදලක් account එකේ තියාගන්න ඕන. එතකොට අපිට පුළුවන් 108ක පොලියක් ලබා ගන්න. ඉතින් commercial බැංකුවෙන් දුන්නේ 7.5යි ඔන්න සම්පත් බැංකුවෙන් දෙනවා 108ක පොලියක්. හැබැයි ඔයාගේ මුදල ලක්ෂ 5ට වඩා අඩු වුණොත් මේ පොලිය 102 දක්වා පහළ වැටෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය තැන්පතුවක් හා සමානවම අඩු පොලිය තමයි එතකොට ලැබෙන්නේ. මේ නිසා අනිවාර්යයෙන්ම ලක්ෂ 5ක් හොයිට වැඩි මුදලක් account එකේ තියාගෙන අනිකුත් ගනුදෙනු කරන්න ඕන. එතකොට තමයි මෙන්න මේ 108 පොලිය ඇඩ් වෙන්නේ. ඉතින් මෙතනදීත් ඔයාලගේ දෛනික පොලියක් විදිහට ගණනය වෙලා දවස අවසානයේදී පොලිය එකතු වෙලා යනවා. මාසයේ අවසානයේදී ගිණුමට බැර වෙනවා. ඊළඟට මම කතා කරන්නේ HNB බැංකුවේ මනි මාකට් account එක ගැන. ඉතින් මනි මාකට් account වලදී HNB බැංකුවත් අමතක කරන්න බැරිම බැංකුවක්. ඉතින් මෙතනදිත් මෙයාලගේ ඔන්න බලා ගන්න පුළුවන් රුපියල් ලක්ෂ 5ක් මෙයාලගේ account එකේ තියා ගන්න ඕන. එතකොට පුළුවන් මෙයාලගෙත් අර කතා කරපු විදිහටම 108ක දෛනික පොලි අනුපාතිකයක් ලබා ගන්න. ඉතින් දවසින් දවස දවස අවසානයේදී ඔයාලගේ රුපියල් ලක්ෂ 5ට වැඩි නම් ඔයාලගේ තියෙන මුදල ඔන්න දවසින් දවස 108ක පොලියක් ඇඩ් වෙවි ගිහිල්ලා මාසයේ අවසානයේදී සමස්ත පොලියම ඔයාගේ ගිණුමට බැර වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මනි මාකට් account එකේ අපිට පොලි අනුපාත ලැබෙන්නේ. ඉතින් මෙතන තියෙන විශේෂ වාසිය තමයි ස්ථාවර තැන්පතුවක් දානවට වඩා මොකද අපිට ඕනෑම ගනුදෙනුවක් කරන්න පුළුවන්. අපිට සල්ලි ගන්න පුළුවන්, සල්ලි තැන්පත් කරන්න පුළුවන්. නමුත් ස්ථාවර තැන්පතුවක් දැම්මට පස්සේ පොලිය විතරයි ගන්න පුළුවන් වෙන්නේ. ඒකත් පොලිය ගන්න විදිහට දැම්මොත් විතරයි. ඒ කියන්නේ ස්ථාවර තැන්පතුවක් ඔයා කල්පිරීමේදී පමණක් ගන්න දැම්මොත් පොලිය ගන්න බැරි වෙනවා. ඉතින් මේ නිසා ස්ථාවර තැන්පතුවකට වඩා මනි මාකට් කියන ක්‍රමය සාර්ථකයි කියලා හිතනවා. ඉතින් ඔයාලගේ අදහසුත් පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම DFCC බැංකුවෙත් මං හිතන විදිහට මනි මාකට් account ක්‍රමයක් තියෙනවා. ඒ පිළිබඳවත් වීඩියෝ ඉස්සරහදී අරන් එන්න.